පොලිතින් ප්ලාස්ටික් භාවිතින් ඈත් වෙමු. මිස විකල්ප සොයාගනිමු. කොටාබේ ජනාධිපතිතුමා සම්පූර්ණ ටැක්ස් අඩු කරා. ටැක්ස් අඩු කරලා අන්තිමේදී මොකද වුනේ? ටැක්ස් අඩු කරා. වැටෙන තැන කොතෙන්ද කියලා අපිට තේරුණෙත් නැහැ. අන්තිමේදී වැටුනේ කොතෙන්ද? ඒ දෙපැත්තම බලලා තමයි වැඩ කරන්න ඕනේ. මං හිතනවා 2024 වර්ෂයේ මේ රටට හොඳ අවුරුද්දක් වෙයි කියලා. දේශපාලනයට වැඩිය රට ගැන හිතලා වැඩ කරන්න ඕන කාලය ආවිල්ලා තිනවා. ඊළඟ සැරේ පාර්ලිමේන්තුවේ එන්නත් පුළුවන්, පාර්ලිමේන්තුවේ එන්න පුළුවන්. නමුත් පාර්ලිමේන්තුවේ ආණ්ඩුවකි නියෝජනය කරන අය හැටියට අපිට වගකීමක් තියෙනවා. කවුරු ආණ්ඩුව නියෝජනය කරත් ආණ්ඩුව නියෝජනය කරන අයට වගකීමක් තියෙනවා. විපක්ෂයේ ඉඳන් උදේට ඇවිල්ලා පැයක් විතර බණ කියලා යන්න පුළුවන් ඕන කෙනෙක්. මොකද විපක්ෂයේ ඉන්නකොට හරි ලේසි. විපක්ෂයේ ඉන්නකොට කතා කරන්න පුළුවන්, ඕන දෙයක් කියන්න පුළුවන්, විවේචනය කරන්න පුළුවන්. විපක්ෂයේ ඉන්නකොට හොඳට විපක්ෂයේ ඉන්න අයට බණ කියන්න පුළුවන් උදේ ඉඳන් කියන්න. හැබැයි කරන්න බෑ. ජනාධිපතිතුමා පනත් ගේනවා මුදල් ඇමතිවරයා හැටියට. අපි ජනාධිපතිතුමාට යටත් වෙන්න ඕන, අග්‍රාමාත්‍යවරයාට යටත්ව අපි මේ රට ගෙනියන්න ඕන. පහුගිය කාලේ වැටිච්ච රට බාර ගන්න කවුරුත් නැතිව හිටපු රට, කිසි කෙනෙක් බාර ගන්න ආපු නැති රටක් මේ රට. ඒ රට තමයි අපි බාරගෙන අපි ඉතිහාසයේ 48න් පස්සේ අපි දේශපාලන පක්ෂවලට බැඳිලා හිටියා. දැන් ඒක නැති වුණා. අපේ අම්මලා තාත්තලා, අපේ මුතුන් මිත්තෝ, අපි අරන් ආපු ඔක්කොම ගිය අවුරුද්දකින් දැන් ඉවර වුණා. එතන රනිල් වික්‍රමසිංහ මහත්තයා කවුද? චාමර සම්පත් මහත්තයාගේ පවුල බොහොම. අපි හැරිලවත් බලපු නැති පැටි. නමුත් අපිට එකතු වෙන්න වුණා. ඒ මොකට රට ගැ. අද දෙරණ YouTube නාලිකාව. YouTube අද දෙරණ දැන්ම subscribe කරන්න.